අද මං හදන්න යන්නේ මං හදන විදියට ෆ්‍රයිඩ් රයිස් එක. ෆ්‍රයිඩ් රයිස් කොහොම එක එක කෙනා එක එක විදියට හදනවනේ. ඉතින් ඔන්න දැන් මට කියන්න එපා ආ මේක නෙමේ ෆ්‍රයිඩ් රයිස් මේක මෙහෙම නෙමේ හදන්න කියලා. එක එක විදි තියෙනවා. මං ඕකලන්ට කියලා දෙන්නේ රසට කිසිම ආටිෆිෂල් ෆ්ලේවර් එකක් දාන්නේ නැතුව අපේ ලංකාවේ තියෙන ස්පයිසස් දාලා රම්පි කරපිංච දාලා කොහොමද රසට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ කියලා මම ගෙදර හදන විදියට අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හදන්නේ මේ සම්භාර. ඊට පස්සේ මම තෙම්පරා දොර දානවා ඉඳුරු සුදු ලුණු, රම්පි කරපිංච, ලුණු, කුරුඳු, එන්සල් කරාබුනටි. ඊට පස්සේ ඒක මම වතුරෙන් හදන්නේ. මේ ටිකත් මම හැමදාම නම් මම මේව බදින්නේ 20 කෙනෙක් එනවා නම් විතර මම මේ ටික බදලා බත උඩට දානවා. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මේ තෙල් එක දැන් රත් වෙලත් වැඩි ඇති. රත් කරපු සංයාම කුරුඳු දානවා. මසල් කරාගෙන දානවා. මං ඉඟුරු සුදු ලුණු දාන්නේ පස්සෙන්. පුදු ඒක නැත්තම් කර වෙලා අදියල්නවා. මේක මගේ විදියටනේ හදන්නේ. මගේ ස්ටයිල් එකේ ෆ්‍රයිඩ් රයිස් එකක්. හරිද? මේ ඊළඟට මම දානවා ලුණු ටික. ලුණු ටිකත් පොඩ්ඩක් කර වුණාට කර වේගෙන එනකොට වගේ මම දාගන්නවා මේ ඉඟුරු සුදු ලුණු. දැන් ඕකලන්ට පේනවද මගේ ලුණු ටික බැදීගෙන එන්න පටන් අරන්නේ කියන්නේ. අන්න ඒ වෙලාවට මම දානවා ඉඟුරු සුදු ලුණු. කලින්ම ඉඟුරු සුදු ලුණු දැම්මොත් මොකද වෙන්නේ? ලුණු තැම්බෙන්නේ. ලුණු බැදෙන්නේ ගොඩක් වෙලා යන නිසා ඉඟුරු සුදු ලුණු ටික අඩිය ඔක්කොම අල්ලනවා. ඉඟුරු සුදු ලුණු අඩිය අල්ලවම බස් එකක් ගොඩක් වෙලාවට අඩිය අල්ලන්න බලනවා. ඒක නිසා අපි මම දාන්නේ අන්තිමට වගේ. එතකොට ඔක්කොම එකට කර වෙලා එනවා. දැන් තාම නැහැ. තව චුට්ටක් බැදෙන්න ඕන ඉඟුරු සුදු ලුණු ටික. මේ වෙලාවට ගෙදර පුරාම සුවඳයි. සුවඳ විහිදෙනවා. ඕගලනු හදනකොට බලන්න. දැන් බලන්න අපි මේ සුවඳ අරන් තියෙන්නේ මොනවද දාලා නෙවෙයි, ආටිෆිෂල් කිසිම දෙයක් දාලා නැහැ. බබාලට බය නැතුව කන්න දෙන්න පුළුවන්. රසවට හදාගන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි අපි මේ හදන්නේ. බලමු තව ටික. දැන් ඔයගලන්ට පේනවාද මේ අඩි අල්ලගෙන එනවා. ඒ කියන්නේ දැන් ඉඟුරු සුදු ලුණු ටික බැදීගෙන එනවා. මම ඔයාලට කිව්වේ දැන් මේ ඉඟුරු සුදු ලුණු අපි කලින්ම දැම්මනම් ලුණු ටික බැදෙන්න ඉස්සරලා ඉඟුරු සුදු ලුණු මේ වගේ අඩි අල්ලන්න ගන්නවා. දැන් අපි කරන්නේ අර සෝදගත්ත හාල් ටික. මම කහයි ලුණු දාලා කියන්නේ. දාලා අඩියල්ලලා තියනවා නම් ඒක තියෙන්නේ හොඳට ඒක රිලීස් කරගන්න මේක. ඊපස්සේ ගින්දර වැඩි කරලා මේක පොඩ්ඩක් බැදගමු. ඉස්සර කාලේ ෆ්‍රයිඩ් රයිස් කිව්වම තෙල් එකට දාලා හාල් හොඳට බැදිනවා. හොඳට මේ අර කියන්නේ පටපට වෙන අක්කල් මේ හාල්ලට වෙනකම් බදින්න කියලා මම නම් එහෙම තියන්නේ. මොකද මගේ දැන් වතුරක් දීලා තියෙනවා මේකට. හොදලානේ ගත්තේ. දැන් හරි. දැන් ගින්දර ටිකක් වැඩි කරලා මේක කවලම් වුණා. දැන් මං සාමාන්‍යයෙන් බතර තියෙන විදියට වතුර තියලා රයිස් කුකර් එකේ මම මේක හොයාගන්නවා. මට පුරුදු ගන්න මං සම්බහාලට වතුර තිබ්බා. දැන් ඕකලන්ට මේ බේ ලීෆ් කියලා තියෙන්නේ. මේ බේ ලීෆ් තියනවා නම් දාන්න. නැත්තම් ඒ ප්‍රශ්නයක් නෑ. මේ මට ඉති මේව නංගිල එවන නිසා මේව දැම්මමත් හරි සුවඳයි. බේ ලීෆ්ස් දෙකක් දානවා. ඒක ඔප්ෂනල්. ඒක අවශ්‍යම නෑ. මේ වගේ බත පැහෙන වෙලාවට පොඩ්ඩක් එක සැරයක් කූරක් දාලා අඩිය එහෙම අල්ලලා තියනවාද කියලා බලන්න පොඩ්ඩක් කූරු ගාලා අපි බලමු. මගේ බත් එක දැන් හරි. දැන් හිමින් සැරේ බෙදා ගන්න.
මේක තමයි මගේ විදියට හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක. මම අර විදියටම ඩෙකරේට් කරගත්ත ලූණු, කජු මුද්‍රස් පළන් දාලා මම මේ කරපිංචකොළ ටිකකුත් බැදලා දාගත්තා. හැබැයි මම මේක හැමතිස්සෙම ගෙදරදි කරන්නේ නැහැ. විසිටර්ස්ලා එනවා නම් විතරයි මේ විදියට ලෑස්ති කරගන්නේ. ඔයාලත් මේක හදලා රස බලන්න. දැන් ඔයාලා දන්නවනේ කොහොමද මම ෆ්‍රයිඩ් රයිස් හදන්නේ කියලා. ඔයාලත් හදලා බලන්නකෝ මේක රසද කියලා. හරිම රසයි මට නම් හරිම රසයි. මං හිතන්නේ ඕගලන්ටත් රස වෙයි. ඕගලන් හදලා බලලා මට කියලා එවන්න. එහෙනම් අපි ආයෙත් හම් වෙමු. මං අනෝ.